ලබන්නව නත්තල සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔයගොල්ලන්ගේ නිවස ටැවිල තින්නේ ඔගොලු ගොඩක් ආදරය කරන දෙරණ ටී පාටි විත් නැහැර කියන මට සතහනත් අරගෙනයි. ඉතින් අද විශේෂ දවසක් විශේෂ වැඩසටහනක්. ඒ නිසාම අපි විශේෂ තරු කිහිපයකට ආරාධනා කර අපි මේ වැඩසටහනට ඔගොලු ගොඩක් ආදරය කරන කට්ටිය. ඉතින් අපි බලමු කවුද අපෙත් එක්ක අපේ අපුරු කතාබහට එකතු වෙන්නේ කියලා. මම ළඟින් ඉන්නව හැමදාම hina වෙලා ඉන්න අපිවත් hina ගස්සන රොනි ලීච්. රොනි අයියා අයිබෝවන්. ඒත් එක්කම ගායනයට රංගනයට නර්තනයට විශේෂයෙන්ම අති දක්ෂ අනුෂා දමයන්ති. අනුෂාකි ඔබටත් එසේම වේවා. ඒ ටිකම ආයි රිපීට් කරන්න වෙනවා. නර්තනයට ගායනයට රංගනයට මේ හැම දෙයකටම අති දක්ෂ සුරේෂ් ගමගේ. සුරේෂ් අයියා අයිබෝවන් සුබ නත්තලක් වේවා. ඔබටත් එසේම වේවා. අනෝමාකේ අනෝමාකේ ගැන කියනවා නම් ඕගොල්ලෝ වැඩිය දැකලා නැතුව ඇති. නමුත් ඇයට ඉතාමත් ලස්සනට ගායනා කරන්න පුළුවන්. සුරේෂ් අයියගේ ළඟින්ම මිතුරියක් ඇයට අයිබෝවන් කියලා කියනවා. අයිබෝවන් හල නංගි ඔබ සැමට සුබ නැත්තලක් වේවා. ඔබටත් එසේම වේවා. සුරේෂ් අයියගේ තවත් මිතුරෙක් පාස්ටර් නිස්සංක. අයිබෝවන් සුබ නැත්තලක් වේවා. ඉතින් රාණිය අයියා තෑගි භෝගෙ හැම අරගෙන දැන් අන්තල්ට ලෑස්ති. තව දවස් තුනයි තියෙන්නේ. තෑගි වෙනදට වගේ නෙමෙයි, ඉස්සර නම් රුපියල් 50ට 100ට තෑගි ගත්තා. මේ පාර සම්පූර්ණ බුකින් එකක් කරන්න වුණා මට. තෑගි ටිකක් ගත්ත. අඩුම එක මේ 1200යි. අඩුම එක. ඒ කියන්නේ බැටරි නැතුව. බැටරි නැතුව. දැන් මොනවා කරන්නේ දිදී? අර සුපුරුදු පරිදි අපි හැම අවුරුද්දෙම කරන හින්ද දුප්පත් දරුවන්ට මොකද අපිත් පොඩි කාලේ මේ බලාපොරොත්තු වෙන් හිටියනේ නේද? ඒත් මම බැලුවා නේද මොකද සැන්ටා ක්ලෝස් කලින් ඇවිල්ලා තියෙන්නේ කියලා. මට ගොඩාක් යාළු මේ ඉන්නේ ඔක්කොමත් මගේ යාළු. ඉතින් මට අනිවාර්යෙන් නත්තල් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ රටේ ඔක්කොටම නත්තල් තියෙනවා. ඉතින් නත්තල් එකක් මං සමරනවා. ඉතින් සිළුම් දෙනාට රට මං හිතා රටේ ගොඩාක්ම වෙනුව නත්තල සමරන සූදානම් ඉන්නවා. ඉතින් සිළුම් දෙනාට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු බලාපොරොත්තු සිළු සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට වෙන දවසක් වෙන්න හා ගොඩක් සතුටින් පිරි දවසක් වෙන්න කියලා. මං හිතන්නේ මේ හොඳම දේ තමයි කිසිම ආගම් ભેදයකින් තොරව දැන් සිංහල අවුරුද්දාවත් අපි කතෝලික වුණාට අපි සමරනවා. ඉතින් ඒ වගේම තමයි නත්තලත්. සුරේෂ් අයියා ඔබට කොහොමද නත්තල්? ඇත්තටම නත්තල විශේෂ දවසක්. ඒ දවස මාසේ ලැබනකොටම සිසිල් සුලං සමග වෙනස් වෙනවා. හරි සනීප හුලං තියෙනවා. ඉතින් මං හිතන්නේ දේවන්හසගේ ආකර්ෂණය වෙන්න ඕනේ. ඉතින් ගොඩක් දුරට මං හිතන්නේ 24 රෑ අපේ චර්ච් එකේ ලස්සන කැරල් වැඩසටහනක් තියෙනවා. අපේ සෝංස් ගීතිකා නැටුම් වැයුම් ගැයුම් හැම දෙයක්ම හැම අවුරුද්දකම තියෙනවා ලස්සනට. ඉතින් අපේ සිස්ටර් නෝමත් මගේ දේවගැත්තුමා පල්ලියේ ප්‍රධාන කොට අපි එකට ලෑස්ති වෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් එදාට අර අපි කරන මේ නැටුම් ගේම් වලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් හරි සාමයෙන් සමාදානයෙන් සතුටෙන් මේ නත්තල සමරනවා. අලුත් නත්තල් ගීතයක් එහෙම නිර්මාණය කරාද? අලුත් ගීතයක් නිර්මාණය කරා. ඒකත් අපේ ඇත්තරම නිෂ්පාදනය කරේ මේ සිසානෝම. ඉතින් ගොඩක් සතුටුයි. මගේ පරණ ගීතිකාවකුත් තියෙනවා. ඒක ටිකක් ජනප්‍රිය රේඩියෝ එකේ ක්‍රිස්මස් දවසට විතර හැබැයි. ඉතින් අපි බලමු අපිට අහන්න පුළුවන්ද කියලා සුරේෂගේ අලුත්ම නත්තල් නිර්මාණය. අපි අනෝමකි නිසංකත් එකත් කතා කරමු. මේ ලස්සන නියම ස්මාර්ට්ෆෝන් හඳුනා ගන්න ලොව සුපතල Huawei ස්මාර්ට්ෆෝන් සිංගල් විතින් NSB සල්ලි සල්ලි NSB ඉදිරි කිරීමේ ගිණුමක රුපියල් 2500ක් හෝ ඊට වැඩියෙන් තැන්පත් කර මිලියන් ගණනින් මුදල් දිනන්න. අපිත් කතා කරමු මේ ලස්සන ගීත හැවට පස්සේ. You better not shout, you better not cry, you better not pout, I'm telling you why. Santa Claus is coming to town.
is making a list, checking it twice. Gotta find out who's naughty and nice. Santa Claus is coming to town. He sees you when you're sleeping. He knows when you're awake. He knows if you've been bad or good. So be good for goodness sake. You better not shout, you better not cry, you better not pout, I'm telling you why. Santa Claus is coming to town. Here we go. When you're sleeping, he knows when you're awake. He knows if you've been bad or good. So be good for goodness sake. You better not shout, you better not cry, you better not pout, I'm telling you why. Santa Claus is coming to town. He's making a list, checking it twice. He's gonna find out who's naughty and nice. Santa Claus is coming to town. Santa Claus is coming to town. Everybody now, Santa Claus is coming to town. Thank you, thank you. Tea Party Summer Anugraha. Prima Kottumi Kappekata Set Wenna. Manchi snack cracker sada matake ratena adwitiya rasa ruvattiyange rasa seri ratsandun face wash fun hoyanne ekai gensi gahenne prima kottumi set ekak wata vela kanne hot and spicy fun ekak danna galama yanne prima kottumi fun tamai dashaka ganana රසවතුන්ගේ රස හදවත් දෙනු මංචි ස්නැක් ක්‍රැකර් සමදා අද්විතීයයි අසම සමයි මංචි ස්නැක් ක්‍රැකර් සදා මතකේ රැඳෙන අද්විතීය රස විශේෂ මොයිස්චරයිසින් සේවි රත්සමන් ෆේස් වොෂ් ව්‍යාපදිංචිකල හෝ ව්‍යාපදිංචිලොකල ඕනෑම වාහනයක් පිළිදී ගන්න නියම මූල්‍ය පහසුකම් සම්පත් බැංකුවෙන්. වැඩි විස්තර ළඟම සම්පත් බැංකු ශාඛාවෙන්. සම්පත් බැංකුව එක දින එළිය කරයි. ඔයා ෆෝන් එකකින් කතා කරන්නත් ඉගෙන ගන්නද? සතුටින් ඉන්නකොට පැටියා ඉක්මනින් ඉගෙන ගන්නවා. ඒ නිසායි ප්‍රයාස සබන් ඔලිව් ඔයිල් සහ කිරි ප්‍රෝටීන් වලින් හදලා තියෙන්නේ. පුංචිම අපහසුතාවයක්වත් ඇති වෙන්නේ නැති නිසා පැටියාගේ සම සතුටින් නිසා පැටියා සතුටින්ම සතුටින්. Hello. ප්‍රයාස් බේබි. සමරන්න රොසෙල් බාත්වය සඳහා 125ක් දක්වා වට්ටම් රොසෙල් සුන්දරයි සැමදා අලුත් දවසක් අලුත් පැතුමන් හිරු කිරණින් නැහැවි අපේම කඳු යයි සුළං රෙල්ලි නැගින්නේ නොවේ රස දිනාගත් ලිප් යුරෝපයේ නිෂ්පාදිත මැජිකල් බියුටි ෆේෂල් වයිට්නින් ක්‍රීම් දිනකට දෙවරක් ආලේප කිරීම මගින් සමහි දුර්වර්ණ බව නැති කර දින 14කින් පැහැපත් දීප්තිමත් සමක් ලබා දෙයි
Magical Beauty Pharmacy Cosmetics within. We make you beautiful. අපි පුංචි කාලේ මේ වගේ නිතරම ලෙඩ වෙන්නේ. දැන් ළමයි හැරි දුර්වලයි. දුර්වලයි? අපි පුංචි කාලේ කුරුළුම තිබුණාද? නෑ. ඒ හරයි. ඉන්ෆ්ලුවෙන්සා වුණා. නෑ. දැන් ළමයි දුර්වල නෑ. හැබැයි ලෙඩ රෝග ඇති කරන විෂ බීජ නම් දරුණු වෙලා. මේ බලන්න. එතකොට ඒ නිසා ලබා දෙන ආරක්ෂාවත් ශක්තිමත් වෙන්න ඕනේ. වැඩි දියුණු කරන Life Boy. ලෙඩ රෝග 10කට හේතු වන විෂ බීජ වලින් ආරක්ෂාවක්. වැඩි දියුණු කරන නව Life Boy. දැන් Life Boy ඩබල් කැටේ රුපියල් 80කට මිලදීගෙන රුපියල් 10ක් ඉතිරි කරගන්න. අපි බිස්කට් එකක් කන ගමන්ම කතා කරමු. කමක් නැද්ද? ආ කමක් නැහැ කමක් නැහැ. ඔයාට ඕනේ මේක පාස් කරන්නද? Yes, please. No problem. හරි. ඔය වගේ. ඔයාලා මේකට උදව් කරන්න දෙන කාට උදව්? ඒකනේ අනවකි ඔය කොහොමද නත්තල සම්රන්නේ දැන් මං අහගෙන ක්‍රිස්මස් කේක් එහෙම පල්ලෙහ තියනවා කිව්වා නත්තල් මාසෙ කියලා කියන්නේ මං හිතන්නේ වසරේ ගොඩක්ම බිසි මාසෙ මොකද චර්ච් එකේ ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා ඉතින් ඒවා ප්‍රැක්ටිස් කරනවා ඔක්කොටම වඩා නත්තල කිව්වහම අපිට දැනෙන දෙයක් තමයි මේ සාමයේ කුමරගේ උපත උන්වහන්සේ ආවේ අපිට යමක් දෙන්න ඉතින් ලබා ගන්නට වඩා මං හිතන්නේ මේ මාසේ අපේ හදවත්වල තියෙන ආදරයේ සෙනෙහස මේ දේවල් හැමෝමත් එක්ක බෙදා ගන්න එක. ඉතින් සාමයේ කුමරා අන් කවර මාසයකටත් වඩා මට මේ මාසේ හදවත ගොඩාක් ළඟින් දැනෙනවා. මොකද උන්වහන්සේ විශේෂයෙන් අපිට අවුරුද්දක් පාසා මේ කාලේ මතක් කරන දෙයක් තමයි දීමේ වැදගත්කම. ජීවිතය දෙන්න උන්වහන්සේ ආවේ අපි වෙනුවෙන්. ඉතින් අපිට කරන්න පුළුවන් අපි අතර ඉන්න හැමෝමත් එක්ක ආදරේ සෙනෙහස කරුණාව බෙදා ගන්න එක. මං හිතන්නේ ඒක තමයි නියම නත්තල. ගායනයට වගේ මං හිතන කතාවටත් ඉතාම දක්ෂයි අය. Thank you. මම ඩයරි එක. අපි මයික්‍රෝෆෝනෙට කතා කරා. මම ඩයරි එක. Thank you රණි අයියා. දැන් කොයකෙත් ඔබ ලීඩර් හැටියට වැඩ කටයුතු කරනවා. දැන් මේ දවස්වල කොය ප්‍රැක්ටිසස් තියෙනවා කිව්වා. ඔව් මට ලස්සන කෙල්ලෝ ඒ වගේම දක්ෂ කොල්ලෝ ගොඩක් ඉන්නවා අපේ කොයකේ. රණි අයියා බලනවා මතනේ පල්ලියෙන් නැදන්නේ. අපේ ළමයි ගොඩාක් දෙවනසර කැපවීම කරලා තරුණ ජීවිතයේ ඒගොල්ලන්ගේ මේ සේවය වෙනුවෙන් ගොඩක් කැපවීම කරලා මේ කාලේ ඉන්නේ. සමහර දරුවෝ ඔලෙවල් කරන ගමන් ඇවිල්ලා කොය ප්‍රැක්ටිසස් එනවා. ඒ වගේම ලස්සන ඩාන්සින් ට්‍රූප් එකක් තියෙනවා. මම නර්තනෙ ටිකක් කරනවා ගීතිකා ලියනවා කම්පෝස් කරනවා ඉතින් ඒ වගේ ගොඩක් වැඩ මේ දවස්වල කරා ඒ වගේම චර්ච් එකේ කාන්තාව බාරව ඉන්නේ මම ඉතින් ඒගොල්ලන් ලස්සන වැඩසටහනක් කරනවා නත්තලේ මිහිරියාව මිනිස්සුන්ට ගෙනෙන්න හොඳ පණිවිඩයක් එක නාට්‍යයක් පුරුදු වෙනවා පාස්ට් නිසංක ඔබ කොහොමද නත්තල සමරන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් යේසුස් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ මනුෂ්‍යයා පාපෙන් ගලවන්න. යේසුස් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ තමයි ලෝකේ මැව්ව ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. පොළවේ දූවිල්ලෙන් මනුෂ්‍යව මවලා මනුෂ්‍යට ජීවන හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. මනුෂ්‍යයා පාපයට වැටුණ නිසා උන්වහන්සේ පුරුෂයෙක් නැතිව මරියතුමගේ කුසේ ඇවිල්ලා උන්වහන්සේගේ ආත්මෙන් පිළිසිඳගත්තා. පිළිසිඳගත්ත හේතුව යේසුස් යන නමේ අර්ථය මුළු ලෝකයාම ගලවන පිණිස උන්වහන්සේ ආවේ මනුෂ්‍යාව පාපෙන් ගලවන පිණිස. යේසුස් යන නම ඒ නමේ අර්ථය එකයි මනුෂ්‍යාව පාපෙන් ගලවන පිණිස. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ මවන ලද මනුෂ්‍යාව පාපෙන් ගලවන්නට තමයි ආවේ. අද අපිට නත්තල සමරන්නට පුළුවන් නත්තල් ගහ නැතුව කැරොල් ගීතිකා නැතුව ඒ වගේම තෑගිත් නැතුව හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ හදවත්වල නැතුව අපිට නත්තල සමරන්න බෑ. යේසුස් වහන්සේ අපේ හදවත්වලට වඩින්නට නම් උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කල්වරි කුරුසේදී අපේ පාපය උදෙසා ජීවිතේ පූජා කර අපේ පාපයේ දඬුවම උන්වහන්සේ අරගෙන කුරුසේ ලේවගුරා මැරිලා දවස් තුනකින් මළුන්ගෙන් නැගිටලා උන්වහන්සේ අපිට අඬගහනවා මුළු මිනිස් සංහතියට වෙහෙස වෙන්නව බර්සුලන්නව සියල්ලෙනි මා වෙතට වරෙලා මම නුඹලට සහනය දෙමි කියා. උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පිළිගෙන උන්වහන්සේ තුල සිටියොත් හැමදාම නත්තල්. ඒ කියන්නේ ඔබට හැමදාම නත්තල් අපිට වගේම. හැමදාම නත්තල්. අපිට වගේම. රණි අයියා මේ මතකද පළවෙනි සැරේට ඔබට සැන්ටා ක්ලොස් තෑගි ගෙනත් දුන්න කාලේ.
මෙහෙමයි නිහාර මට මතක හැටියට නම් මේ අපේ ගෙදෙට්ට අපි ඉතින් අර මේස් කකුලක් තියෙනවානේ අපි පොඩි කාලේ කියනවානේ මේස් කකුලක් කියලා තියෙන සෙන්ටර් ක්ලාස් ඇවිල්ලා මට නම් මතක මොකද අපි සන්ඩේ ස්කූල් ගියා කියන්නේ දහම් පාසල් ඒ කාලේ ගිහලා ක්‍රිස්මස් පාටියට සෙන්ටර් ක්ලාස් එනවා ඉතින් මට මතක හැටියට ඒ සෙන්ටර් ක්ලාස් තමයි හැබැයි ඊටත් ඉස්සෙල්ලා මම මුලින්ම ගියේ ගෑනු ස්කෝලේකටනේ දෙහිවල දෙහිවල ප්‍රෙස්බිටේරියන් එකට ගියේ ඉතින් දෙවනි පන්ති වෙනකන් ඒ කාලේ මිස් වෙන කොල්ලෝ කෙල්ලෝ අපේ ඉස්කෝලේට ආවා සැන්ටා ක්ලාස් කෙනෙක් මට තෑගෙන මතක නැහැ හැබැයි ඒ කාලේ නිහාර හුඟා තිබ්බේ ඉම්පෝර්ටඩ් සෙල්ලම් බඩු ඒ කියන්නේ අර ලොකු ප්ලේන් එතකොට බැටරි දාපු කෝච්චි ඒවා තමයි තිබ්බේ ඊට පස්සේ පොඩ පොඩ ප්ලාස්ටික් වුණානේ ඉතින් ඒ සැන්ටා ක්ලාස් තමයි මේ මතක ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ හැබැයි මන් දන්නේ පාස්ටර් ඒ වගේම අපි කවුරුත් එකඟ වෙයි මගේ නත්තල ඇවිල්ලා දැන් අපිට අඩු ගානේ කණ්ඩ බොන්න එදාට තියෙනවනේ නමුත් නැති බැරි ලක්ෂ කීයක් ඉන්නවද මේ රටේ ඉතින් මගේ අදහස මේ නත්තලට මේ ලබන්න නත්තලට මගේ මට්ටමේ මට පුළුවන් විදිහකින් දෙතුන් පවුල් දෙක තුනකට මේ වියලි ආහාර ටිකක් දෙන්න මොකද මං උයපු ආහාර දෙන්නේ නැත්තේ දැන් අපි සමහරේට දන්නේ නැතුව එකකට චිකන් බෙදා අනිත් එකට මාළු අනිත් එකට මස් දායි ඉතින් සමහරේට ඒගොල්ලෝ මස් මාළු නොකන මිනිස්සු වෙන්න පුළුවන් දැන් වියලි ආහාර දීපුවාම ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ට ඕන විදියට හදාගෙන කැමති දේක් හදාගන්න ඉතින් ඒක තමයි මං හිතන්නේ නත්තල කියන්නේ නේද පාස්ටර් මං හිතන්නේ හැමෝටම හොඳ ආදර්ශමත් පණිවිඩයක් කරන්නේ එළවද අපි ලස්සන ගීතයක් අහලෙමු
ගත්තුමී කප් එකට සෙට් වෙන්න. මංචි ස්නැක් ක්‍රැකර් සදා මතකයේ රැඳෙන අද්විතීය රස. රුවත්තියන්ගේ රහස සේරි රත්සඳුන් ෆේස් වොෂ්. දශක ගණනක් රසවතුන්ගේ රස හදවත් දිනු මංචි ස්නැක් ක්‍රැකර් සමදා අද්විතීයයි අසම සමයි. මංචි ස්නැක් ක්‍රැකර් සදා මතකයේ රැඳෙන අද්විතීය රස. ඔයාව හදාගෙන ඉන්න. බයිසිකලේ කැඩුනා නේද? ඒත් ජීවිතේ කඩා වැටෙන්න දෙන්න බෑනේ. කිරි ටික වෙලාවට දෙන්නත් එපැයි. එන්න මං ගිහින් බස්සන්න. මාව හරියට අඳුනගත්තෙත් නැතුව. ඒ වුණාට මිනිස්සුන්ට මිනිස්සුන්ගේ කරදර අඳුන ගන්න පුළුවන්. එකිනෙකා වටහාගත හැකි අවස්ථා බොහොමයක් අපි දිනකට පසු කරන්නෙමු. කමර්ෂල් ක්‍රෙඩිට් මනුතම් පෙරට මුල්‍ය සමාගම. ගොඩාක් ස්තුතියි. ඔයා ස්තුති කරන්න ඕනි මට නෙමෙයි, එයාගේම ධෛර්යයට. මම එකක් නෙමෙයි, ලොව උසස්ම ගණයේ සුවඳ විලවුන් වර්ග දෙකක්ම තෝරගත්තා. නව ලක්ස් තා කනෙක්ෂන් එකට. තේරීම මේ දෙකම. එතකොට ඔබේ නබලක් ස්ටාර් කලෙක්ෂන් පහස අදම විඳ ගන්න. දැඩි අවරශ්මියට ලවණ විශ්පිත මුහුද සුළඟට අකුණු සහිත ඝන වර්ෂාවට කාලයත් සමග මේ වෙනස බලන්න. ඔබගේ අනර්ඝ දැව භාණ්ඩ ඉතා දිගු කලක් එම තත්වයෙන්ම රැකගන්න. දැව ආරක්ෂාව සහතිකයි. නිපොලැක් වෝටර් බේස්ඩ් වුඩ් කෙයා. අවුවටයි වැස්සටයි එළියටයි ඇතුළටයි. පරපුරෙන් පරපුරට ලදරුවන් රකිනා මවරුන්ගේ විශ්වාසය. ෆාලීන්. ආයිත් සනීප වෙලා නේද? එන්න. අපි පුංචි කාලේ මේ වගේ නිතරම ලෙඩවෙන්නේ. දැන් ළමයි හැරි දුර්වලයි. දුර්වලයි? අපි පුංචි කාලේ කුරුළුද තිබුණාද? නෑ. ඒ ආරයි ඉන්ෆ්ලුවෙන්සා වුණා. නෑ. දැන් ළමයි දුර්වල නෑ. හැබැයි ලෙඩ රෝග ඇති කරන විෂ බීජ නම් දරුණු වෙලා. මේ බලන්න. එතකොට ඒ නිසා ලබා දෙන ආරක්ෂාවත් ශක්තිමත් වෙන්න ඕනේ. වැඩි දියුණු කළ ලයිෆ් බෝය්. ලෙඩ රෝග 10කට හේතු වන විෂ බීජ වලින් ආරක්ෂාවක්. වැඩි දියුණු කළ නව ලයිෆ් බෝය්. දැන් ලයිෆ් බෝය් ඩබල් කටේ රුපියල් 80කට මිලදීගෙන රුපියල් 10ක් ඉතිරි කරගන්න. ජීවිතේ ඔබේ ජීවිතේ අමතක නොවන සිදුවීමක් අනිවාර්යම නත්තල් සමයේදී වෙලා ඇති. අපි මතක් කරමු. නත්තල් සමය නංගි ගොඩාක් දේවල් අමතක නොවන ඒවාම තමයි වෙන්නේ. මොකද බලාපොරොත්තු වෙලා ඉන්න තෑගි භෝගෙමත් හම්බෙන්නේ නැහැ. එහෙම දේවලුත් වෙනවා. නමුත් ඊට වඩා මං හිතන්නේ අපි නත්තල් දේවමය පවත්වන සූදානම් වෙන අවස්ථාවල් වලදී සමහරක් වෙලාවට අපි සැලසුම් කරන ආකාරයෙන් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. දරදින වෙලාවල් තියෙනවා. ගිය අවුරුද්දේ මට අමතක වෙන්නට සිදුවීමක් නත්තල් දේවමය ඒ වෙලාවේ අපි පටිගත කරමින් ලයිව් රෑ
තුන්දහක් විතර සෙනග ඒ ස්ථානයේ රැස් වෙලා තිටියා දේවස්ථානේ සුරේෂ් මල්ලිගේ මගේ ඩුවෙට් එකක් තිබුණා ඒක ප්‍රී රෙකෝඩ් කරලා වොයිස් කරලා දාලා තිබුණේ එයාගේ පොඩි dance act එකක් තිබුණා ඉතින් එයා ඇවිල්ලා දැන් සිං කරනවා එයාට මතක නැතිවිලා දැන් රෙකෝඩඩ් වොයිස් එක යන්නේ කියලා මයික් එක නැතුව එයා දැන් සිං කරනවා මිනිස්සු බලන් ඉන්නා සද්දේ කොහෙන්ද එන්නේ කියලා දැන් ඊට පස්සේ එන්න ඕන මම දැන් මට දැන් කරන්න දෙයක් නැහැ මම dance කරගෙන ඇවිල්ලා එයාට නිකන් මයික් එක එවලේ සීන් එකට තිබ් එකක් වගේ දීලා තමයි සිං කරේ එයා ෂොක් වුණා මම මයික් එක දෙනකොට හැබැයි ඒක ලස්සන ඒක යා ඒකට නිකන් කොරියෝග්‍රාෆ් කරලා තිබ්බා වගේ ඒක හදාගෙන කරා ඉතින් මං හිතන්නේ ඒක ඇවිල්ලා අර ලයිව් ප්‍රෝග්‍රෑම් එක වෙච්ච හොඳම අමතක නොවන සිදුවීමක් ඉතින් ඒක මං හිතන්නේ ළඟදී වුණ අමතක වෙන්නෙම නැති දේ තවත් බොහෝ දේවල් සිදුවෙලා තියෙනවා ඉතින් මං හිතන්නේ මේක ළඟදී වුණ අමතක නොවනම සිද්ධියක් සුරේෂය දැන් කට්ටිය මේ මොකද මං එදා හොරෙන් ක්‍රිකට් මැච් එකක් ගහන්න ගිහිල්ලා එපා කියද්දි තාත්තමට නීති දාලා තිබුණා යන්න එපා කියලා. දැන් තේවතිපලි පාන්දර පහට දැන් බස් එක ඇවිල්ලා යාළු ටික ඔක්කොම එනවා. ඉතින් ගිහිල්ලා සෙබස්ටියන් එකේ කොලෙජ් එකේ තව යාළු සෙට් එකකුයි ඉතින් ඔක්කොම ලැබිලා. දැන් මට දැන් කරගන්න විදියක් නැහැ. දැන් මං කල්පනා කරනවා මොකද කරන්න කියලා. රෑ ඇඳන් හිටියේ පිජාම කලිසමයි. දැන් මාව හොයනවා මේක කළ කොහම හරි ටෙරන්ස් ගේ අම්මා කතා කරලා කොහම හරි තාත්තා ෂේප් කරගෙන ඉතින් මුකුත් ප්‍රශ්නයක් වුණා ඒක තමයි හැබැයි මං ටෙරන්ස් ලා ගෙදර හිටියා රෑ 12 වෙනකන් අපි එනකොට ගෙදර එනකොට රෑ 10 ට ඉතර ඇති රෑ 12 මාර 1 වෙනකන් හැංගල හිටියා තාත්තා පොඩි පොඩ්ඩක් රිලැක්ස් වෙනකන් නැත්නම් ඉතින් හොතර ගුටි ගන්න තාත්තා වස නිසා අනුශාකි නත්තල් සම්මේදී ඔබට වෙච්ච අමතක නැහැ නහරා මට නත්තල් කියන එකට වඩා ඒ කියන්නේ මට ඒ කියන්නේ මගේ ජීවිතේ පුරාම එක 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 ධර්මයක් තියෙනවා මට ඒ කියන්නේ දැන් අපි කිමි නත්තල ගත්තාම අපි දානය දෙන්න කියන්නේ කිසි කෙනෙක් මගේ මුළු ජීවිතේ පුරාම මගේ එක ධර්මයක් තියෙනවා මං කිසි කෙනෙක් ඒ කියන්නේ දුප්පත් කෙනෙක් අහිංසක කෙනෙක් මග අරින්නේ නැහැ මම දැක්කොත් කොහෙදවත් මග අරින්නේ නැහැ මං ඒ කියන්නේ මම හැමතිස්සෙම කියලා තියෙනවා මම හදාගෙන තියෙනවා මගේ ඉතින් මට තහනම් ඉතින් මම අදහන මගේ බුද්ධ ඝමත් එක් මම අදහනවා මම දිවියන් අදහනවා ඉතින් ඒක අතින් මට හිතෙනවා මට හිම කෙනෙක් මගරලා යන තහනම් වාහිතන මම කොහෙ ගියත් මම හිම කෙනෙක් දැක්කොත් මට කොච්චර පරක් වුණා මං ආයි රිවර්ස් කරගෙන ඇවිල්ලා හරි වාහනේ හරවගෙන ඇවිල්ලා හරි එතනට යමක් දීලා හරි කරලා හරිම තමයි යන්නේ ඒකට මම බාධා කරනවා සමහරක් වෙලාවට දැන් තමන් කරන දේවල් කිව්වම සමහරකට කියන්න පුළුවන් එයා කරන දේවල් එයාම කියලා මේ මගේ කනට ඇහිච්ච දෙයක් තමයි එක්තරා තරගාවලියක නර්තනෙන් සහභාගී වුණා ඇයගේ පාට්නර් රශික ඒ ගැන ඒ දේවල් අපිට කියලා කිව්වා මේ කියන්නේ හොඳ ඒ හොඳ මේ මෙවැනි දේවල් අනුෂා දමයන්ටි කරනවා කියම එයාටත් හිතා ගන්න බෑ කියලා මොකද ඔහුගේ මැස් දෙකෙන් ඔහු දුටු දේවල් ඉතින් ඒ කියන්නේ බොරු නෙමෙයි මම සාක්ෂි මේ මොකද රසිකටත් මම හිතන්නේ බොරු කියන අවශ්‍යතාවයක් නැහැ මම සාක්ෂියේ සිරුදේ ඇස්ක නෑ ඉතින් මම හිතන්නේ මං හිතන්නේ ඒක මම එහෙම දැන් කිව්වේ ඒ කියන්නේ මං ගැන යමක් කියන්නට නෙමෙයි මම ඒක අදත් කිව්වේ බලාගෙන ඉන්නවා නම් දහසක් දෙනාට ජීවිතේ ඉගෙන ගන්න හොඳ දෙයක් කිසි මම සතෙක්වත් මගහරින්නේ නෑ මම ඒක කියන්නේ මං හිතන්නේ ඒක තහනම් කියලා කියන්නේ කියන්නේ තියෙන කෙනෙකුට මම කියන්නේ රුපියල් 10ක් නෙමෙයි රුපියල් දෙන්න පුළුවන් නම් ඒක දීලා යන්න ඒ වගේ ඉතින් දවසක් අපි ෂෝ එකකට යනකොටත් අනුෂා කැබ්බෙගේ අනුෂා හරවගෙන ඇවිල්ලා කෙසල් ගිරිය කෙසල් ලැබරි මං හිතන්නේ බෑග් එකක් අරගෙන පාර යන අලියට කන්න දුන්නා මං හිතුවා අනුෂාවත් කයිදන්න කියලා කෙසල් ලැබුණා නෑ ඉතින් මම හිතන්නේ ජීවිතේ හොඳම දේ තමයි කියන්නේ නත්තල් අවුරුදු කියලා විශේෂයක් තියාගන්න අවශ්‍ය නැහැ හැම දවසම අපිට පුළුවන් අය
අයට පුළුවන් උපකාරයක්. පුළුවන් ආකාරයෙන් වචනෙන් වෙන්න පුළුවන්, මුදල් වලින් වෙන්න පුළුවන්, රෙදි පිළිවෙලින් වෙන්න හැම දෙයකින්ම. පුළුවන් තරම් දෙන එකට හදවත පිරෙනවනේ. ඉතින් මම හිතන්නේ මේ සබහා ධර්මයේ තියෙන එකම ධර්මය ඒක. අපි අනිත් අයට ආදරය කරන්න ඕනේ. අපිට පුළුවන් දේ දෙන්න ඕනේ. ඉතින් ඒ තුල තමයි යා ජීවිතේ දිනන්නේ කියලා මම හිතන්නේ. ඉතින් මගේ ජීවිතය අමතක නොවන දේ මම ඇති කරගෙන තින මං කිසි කෙනෙක් මග අරින්නේ. තාමත් අපුර අමතක නොවන සිදුවීමක්. රණියය? ඔබේ ජීවිතේ නත්තල් සමයකදී වෙච්ච අමතක මම වරලක් කියන්නේ. 1900 දැන් වයස අහු වෙනවා මේක කියන්නේ. 1964 මට මතක හැටියට 64 63 64 වගේ ලංකාවේ ත්‍රිකුණාමලයේ පැත්තේ ආව ලুকু කුණාටුවක් සයික්ලෝන් එකක්. ඉතින් දැන් ඔය ගැන දැන් හුඟක් පත්‍ර තියෙනවානේ, පත්‍ර රේඩියෝ අනේ. අපේ තිබ්බේ රෙඩි ෆියුෂන් එකක්. ඒ කාලේ දෙහිල් පෑලියේ ගොඩේ ඉඳලා මොරටුට වෙනකන් ඒ ලයින් එකේ විතරයි තිබ්බේ. අපිටත් තිබ්බේ රෙඩි ෆියුෂන්. ඒ රෙඩි ෆියුෂන් එකේ කියන දේ තමයි ඉතින් අපි අහන්න ඕන. පත්‍රේ ඉස්සර තිබ්බේ ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රේ ඔබ්සර්වර් එක තිබ්බා. මේ ලොකු කුණාටුවක් ඇදිනවා. ඒ කියන්නේ දැන් ඒ අවට හිටපු බල්ලොත් එහාට දුනවලු මෙහාට දුනවලු ඊට පස්සේ ගිහිල්ලා මුහුදට පයින්නවලු. උගා දෙනෙක් මිය ගියා ඒ කුණාටුවෙන්. දැන් මේක වෙලා තිබ්බේ 24 වෙනි ඉස්සෙල්ලා. දැන් නත්තල් මාසේ 24 වෙනි ඉස්සෙල්ලා රෙඩි ෆියුෂන් එක දාපුවා. රෙඩි ෆියුෂන් එකේ කිව්වා මේ ආරංචි මාර්ග අනුව මේ ඔය කුණාටුව කොළඹ පැත්තට එනවායි කියලා. මමයි අයියලා දෙන්න අපි ඉන්නේ නත්තල් දරගන්නේ. අපි නංගි පොඩි. එතකොට මේ දැන් බයට මටයි අපේ පොඩියටයි ටොයිලට් බරක් ඇදුණා. අයියා යනවා මං එළියට වෙලා ඉන්නේ. මං ගියාම ආයෙත් අයියා ඉන්නවා මං එනක. හතර පාරක් විතර ටොයිලට් ගියා බයට. නිින්දත් නැේද? කොහොමරි උදේ නැගිටිනකොට රේඩියෝ එක දාපුවාම කිව්වා මේ පැත්තට ආපු කුණාටුව කොහෙද ආයි බෙංගාල බොක්කටද කොහෙද ගිහිල්ලා කියලා. එතන තමයි මේ ටිකක් සැටිස් උනේ කියලා අම්මතක නොවනම නත්තල. ටොයිලට් හතරයි හතරයි අට පාරක්. ඒ කියන්නේ අයියේ මම හතර. ඒ බයෙනෝනි බඩෝ මොකද්ද වෙනවා? බඩ කැළඹිලා. සයික්ලෝන් එකට වැඩි හපන් ඒක. ජීවිතේ ටොයිලට් නර්තනය. අපි තවත් නැසල ගීතයක් අහලිමු. Sausages nang Kiehl's විතරයි. රසම රස Kiehl's විතරයි. නව close up deep action. පය 12ක් නව මුව පහසක විශ්වාසය. නව close up deep action. Thank you.
තුමි කප් එකට සෙට් වෙන්න. මංචි ස්නැක් ක්‍රැකර් සදා මතකයේ රැඳෙන අද්විතීය රස. රුවත්තියන්ගේ රහස සේරි රත්සඳුන් ෆේස් වොෂ්. ඇල්ටෝ මෙම උත්සව සමයේ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සමගින් සුසුකි පවුලේ නවතම හැඩකාරයා බ්‍රෑන්ඩ් නිව් සුසුකි ඇල්ටෝ රථයක් ගෙදර අරන් යන්න. දැඩි අවරශ්මියට ලවණ විශ්පිත මුහුද සුළඟට අකුණු සහිත ඝන වර්ෂාවට කාලයත් සමග මේ වෙනස බලන්න. ඔබගේ අනර්ඝ දැව භාණ්ඩ ඉතා දිගු කලක් එම තත්ත්වයෙන්ම රැකගන්න. දැව ආරක්ෂාව සහතිකයි. නිපොලෙක් water based wood care. අවුවටයි වැස්සටයි එළියටයි ඇතුළටයි. ගිනි මද්දහනේ වුණත් කවුරුත් ඉදිරියට ඇදෙන්නේ ගෙදර ගින්න නිවන්නයි. කාෂ්ඨක අවුවේ අනුන්ට සිසිල බෙදන්නේ යන ගමනක් මේක. අවුව සැරයි නේද මාමා? බොමුද සීතල වතුර වීදුරුව. අනේ හොඳයි. එකිනෙකා වටහාගත හැකි අවස්ථා බොහොමයක් අපි දිනකට පසු කරන්නෙමු. කමර්ෂල් ක්‍රෙඩිට් මනුතම් පෙරට මූල්‍ය සමාගම. ඔබියංග නිහම තරම්ම පැපත් නැත්නම් ඔබට සූදානම් නැති බවක් දැනෙනවා. වැස්ලින් බේබි වයිට් වල අඩංගු විටමින් B3 හා ට්‍රිපල් සන්ස්ක්‍රීන් වලට පමණයි ඔබේ ඇඟට මුහුණට සමාන පැහැපත් බවක් ලබා දෙන්න පුළුවන්. වැස්ලින් බේබි වයිට් ලුකේ ඉදිරියේ දැකලෙන සමක්. එසෙන්නේ ලුගල් මොබිටෙල් M කැෂ් වෙතින් මතුගම ශාන්ත මේරි විද්‍යාලය මේරියන්ස් කලනයිට් 2013 දෙසැම්බර් 26 සිට 30 දක්වා විද්‍යාලීය පරිශ්‍රයේදී දෙසැම්බර් 26 සනිදප 27 Big Brothers 28 Galaxies 29 Sunflowers දෙසැම්බර් 30 සීදුව සකුරා ජාත්‍යන්තර ප්‍රමිතිය වගකීම් සහිත සංශක්තිය දේශීය නිෂ්පාදනය අම්මේ ඕකේ කැවොත් ඕකේද? හොම්වර්ක් කළාද? ඕකේ අම්මේ. ටොයිස්ස් කළාද? ඕකේ. දැන් ඕකේ කැවට ඕකේ. අම්මටත් ඕකේ ඕනේද? තියාරා ඕකේ. චොක්ලට් වැනිලා සහ ස්ට්‍රොබෙරි රසින්. පොඩ්ඩු ඕකේ නම් තියාරා ඕකේ. ඔබ මං දිහා බලන බව මං දන්නවා. ආස දේවල්, ආස නැති දේවල් හැම දෙයකින්ම යම් හැඟීමක් ඇති වෙනවා. ඔයාට පුළුවන් සර්ච් කරන්න, ෂෙයා කරන්න, ලොකු කරලා පෙන්නන්න. ඕනම පුංචි දෙයක් විස්තර සහිතව. ඉස්සරි වගේ ඒ නිසා මං Nutrim 10 තියෙන ක්ලියර් පාවිච්චි කරන්නේ. මේ මගින් විශේෂම ඇතුළතින්ම පෝෂණය වෙනවා. සෑම ඉස්සරි අංශුවක්ම වගේ ඉවත් වෙනවා. ඒ නිසා හංගන්න දෙයක් නැහැ. ලෝකෙට උගත් දේවල් පෙන්නන්න පුළුවන්. ක්ලියර්. හංගන්න දෙයක් නැහැ. ඉස්සරි නැහැ. මණිකේ දුව හදිසි සල්ලි හදිසියක් වුණ වෙලාවට ඉතින් අපිට හැමදාම මතකුනේ LB Finance. අවුරුදු 40ක් තිස්සේ ආවගේ අපේම විශ්වාසවන්ත තැනනේ. LB රන් විතුරු අදම අමතන්න 0777 0061. දකුණු පැත්තේ Vim Liquid. වම් පැත්තේ වෙන සෝදන සමක්. දැක්ක නේද? පිරිසිදු කරන්න අමාරුයි. දැන් බලමු Vim Liquid Pack එකේ බලය. දැක්ක නේද? එක සැරයෙන් පිරිසිදු වන අපූර්ව. අවු Vim Liquid Pack. දෙලිඳුල් වදේ එක පාරින් සු. අපිත් එක්ක සුරේෂ් අයියේ තවත් මිතුරන් දෙදෙනෙක් එකතු වෙලා ඉන්න මේ අපූර්ව කතා බහට අපි බලමු කවුද කියලා. ඩෙන්සිල් පෙරේරා, ඩෙන්සිල් මහත්මයා. ආයි බවන්. ආයි බවන් නේද? ඒත් එක්කම ගාමිණි ෆොන්සේකා. අයිබවන් ඒ නම නම් අමතක වෙන්නේ නැහැ. අයිබවන් කොහොමද නත්තල? දෙන්සිල් මහත්මයාගෙන් අහන්න කැමති, කොහොමද ඔබ නත්තල් සමරනවද? කොයි ආකාරයටද සූදානම් වෙන්නේ? ඔව් නත්තල සමරනවා. මේ දවස් ටිකේ මගේ ගේ කඩාගෙන, වහලේ කඩාගෙන, ඒවා හදාගෙන පේන් කරන වැඩයි. ඒ ඔක්කොම වැඩ ටික කරගෙන යනවා. ඉතින් එහෙම තමයි නත්තර සමරන්නේ. සාමාන්‍යයෙන් හැම නත්තලකටම පේන් කරනවද ගෙදර? හැම නත්තලටකම ප්‍රේම් කරන, මොකද ඒ අවස්ථාව විතරයි ලැබෙන්නේ මොන හරි දෙයක් කරන්න ගෙදරකට. ඉතින් ඒකත් මං හිතන හොඳ දෙයක් කියලා. ගැමිණි මහත්මයා
ඔබනං ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මේ දවස්වල නිවාඩුවකට ඇවිල්ලා තියෙන ලංකාවට නත්තල් සමරන්නමද ලංකාවට ආවේ නත්තල් සමරන් එක්ක වගේ කියන්න පුළුවන් මම ගිය මාසේ ආවේ දඹදිව වන්දනා ගමන යන්න මම බෞද්ධෙක් නමුත් අපේ ගම්පලාත මීගමු පැත්ත මීගමු පැත්තේ හොඳට නත්තල් සමරන හැමෝටම නත්තල්නේ හැමෝටම නත්තල් ඔව් සුරේෂය මේ දවස්වල මොනවද ඔබගේ වැඩ කටයුතු කලා ජීවිතේ පහුගිය දවස්වල ටෙලිග්‍රෑම් කරා හසිත මෙන්ඩිස් කියලා විශ්වවිද්‍යාල තරුණිය අලුතෙන් අධ්‍යක්ෂණය කරපු එක කොටස් 35ක සංගීත ප්‍රසංග කීපයකට මේ මාසේ ලැබිලා තියෙනවා හැබැයි මේ මාසේ ටිකක් ප්‍රසංග අඩු ගතියක් දැනෙනවා නමුත් කම්පැනි මේ ගිය දෙසැම්බර්ට වඩා මේ මාසේ ටිකක් අවුට්ඩෝ සංගීත ප්‍රසංග ටිකක් අඩු ගතියක් තියෙනවා ඒ කියන්නේ ටැක්ස් වලට අහු වෙයි කියලා බයද ටැක්ස් මම ගේනවා මේ සංගීත ප්‍රසංග ලැබිලා තියෙනවා කීපයක් ඊට අමතරව ඉදිරියට දැන් අද නත්තල පස්සේ ඒ කියන්නේ තව දවස් 3-4කින් අනුෂය මමයි දෙන්නම මේ රටෙන් යනවා සංගීත ප්‍රසංගය සඳහා නැටුම් ප්‍රසංග ඒත් නත්තල වැඩසටහන කුවේට් වල ඒකටත් අපි ලකලැස්සෙන් පවතිනවා ඉතින් 24 වෙනි මගේ චර්ච් එකේ ක්‍රිස්මස් කැරල් එකටත් මම ප්‍රැක්ටිස් වෙනවා මේ ඒ වගේම අපේ පල්ලියේ දේවගැතුමා පාස්ටර් නිසංක සාස්ත්‍රි ස්ථානෝමලා ඒගොල්ලෝ ගොඩාක් දුප්පත් අය වෙනුවෙන් දුප්පත් ළමයි වෙනුවෙන් ගොඩාක් වියදම් කරනවා උගන්වන්න කන්න බොන්න නවාතැන් දීලා ඒගොල්ලන්ට ගොඩාක් උදව් කරනවා ඒ කියන්නේ මම දැක්ක දෙයක් ඉතින් ඇත්තටම මම ගොඩාක් නළුවෙකු හැටියට කලාකරුවෙකු හැටියට මම දැකලා නැහැ එහෙම අවුරුද්ද පුරාම තමන් වේදන් කරන කෙනෙක් ඒ කියන්නේ මොන පැය 24 වුණත් මොනවා වුණත් උදව් කරන කෙනෙක් මම එහෙම දැකලා නැහැ ඇත්තටම ඉතින් මම දැන් ඇත්තට මේ දවස්වල ගොඩාක් බයිබල් එක ගැන ගොඩාක් ඉගෙන ගන්නවා ඉතින් මම ගොඩාක් ආත්මිකව ගොඩාක් මම සතුටින් මානසිකවත් සතුටින් ගොඩක් ජීවත් වෙනවා මම කැඳ දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඉතින් මේ දවස් ටික නත්තල මට ගොඩාක් උදව් කරනවා හොඳ දැහැමිව ජීවත් වෙන ඉදිරි අනාගතය සඳහා තවත් අපි තාත් ලස්සන ගීතයක් අහලෙමු ගීත අහන්න කලින් අපේ වාදක මඩුලවත් මතක් කරන්න ඕනේ කොංගෝ වාදනයේ මහින්ද පෙරේරා කීබෝඩ් වාදනයේ ප්‍රසාද් ජයසූරිය ගිටාර් වාදනයේ ලක්ෂාන්ත කුරි සාම
මයලුව පැතිරෙන්නට පේමෙන් හද පිපිදෙන්නට ජේසුකුමරු නිසා ඇරඹුණා ජේසුකුමරු නිසා ඇරඹුණා පරපුරෙන් පරපුරට ලදරුවන් රකිනා මවරුන්ගේ විශ්වාසය ෆාලීන් ඒස්ටා මෙම උත්සව සමයේ ආකර්ෂණීය ප්‍රතිලාභ රසක් සමගින් හැඩකාර ජව සම්පන්න ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් සුසුකි ඒස්ටා රථයක් ගෙදර රැයියන්න ව්‍යාපදිංචි කළ හෝ ලියාපදිංචි නොකළ ඕනෑම වාහනයක් මිලදී ගන්න නියම මූල්‍ය පහසුකම් සම්පත් බැංකුවෙන් වැඩි විස්තර ළඟම සම්පත් බැංකු ශාඛාවෙන් සම්පත් බැංකුව එක දින එළිය කරයි ඔයා ෆෝන් එකකින් කතා කරන්නත් ඉගෙනගෙනද සතුටින් ඉන්නකොට පැටියා ඉක්මනින් ඉගෙන ගන්නවා ඒ නිසා ප්‍යාස් සබන් ඔලිව් ඔයිල් සහ කිරි ප්‍රෝටීන් වලින් හදලා තියෙන්නේ පුංචිම අපහසුතාවයක්වත් ඇති වෙන්නේ නැති නිසා පැටියාගේ සම සතුටින් නිසා පැටියා සතුටින්ම සතුටින් ප්‍යාස් බේබි ඒ වුණාට මිනිස්සුන්ට මිනිස්සුන්ගේ කරදර අඳුන ගන්න පුළුවන්නේ දාදාම දාන්න අම්මට දැන් හොඳයිනේ ඔව් එසෙනින් මුදල් මොබිටෙල් එම් කැෂ් වෙලින් ආ දැන් වටවල පැක් එක අලුත් වෙලා නේද තේ කොළවල නැවම් බව රැක ගන්න දැන් වටවල තේන්නේ ට්‍රිපල් ලැමිනේටඩ් පැක් එකකින් තේ එක නම් නියම රසයි අපිට කවදත් පුරුදු වටවල රසමනේ මේ පැක් එකේ ලයන් ලොගෝ එකක් තියෙනවා සිංහලාංචනය කියන්නේ වටවල තේවල සුපිරි තත්ත්වයට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලැබුණු වටිනාම තත්ත්ව සාධකයි. වටවල තේ ශ්‍රී ලාංකේය තේ සලකුණ. මම එකක් නෙමෙයි ලොව උසස්ම ගණයේ සුවඳ විලවුන් වර්ග දෙකක්ම තෝරගත්තා. නව ලක්ස් තා කනෙක්ෂන් එකට. මේ දෙකම එතකොට ඔබේ නව ලක්ස් ස්ටාර් කලෙක්ෂන් පහස අදම විඳ ගන්න මේ උත්සව සමයේ රොසෙල් ටයර් සඳහා 125ක් දක්වා වට්ටම් රොසෙල් සුන්දරයි සැමදා I like it sleekness Really like this style. I enjoy this sound. I like all these colors. Big rubber switches and sockets from Orange Electric. It'll rock your world. Vaasiya avaasiya teendu karanata wada jeevithaye geniyanne me gamadenne. Tawa ekak kapu. මෙන්නස ඒක ඔයාට එකිනෙක වටහාගත හැකි අවස්ථා බොහොමයක් අපි දිනකට පසු කරන්නේ කමර්ෂල් ක්‍රෙඩිට් මනුතම් පෙරට මූල්‍ය සමාගම නීතිඥක වීමේ සිහිනය සැබෑ කරගන්න දැන් ඔබටත් අවස්ථාවක් නවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි වැඩසටහනේ අයදුම් පත්‍ර දැන් නිකුත් කෙරේ වැඩි විස්තර 0112 881 327 ආයතසනීප වෙලා නේද එන්න අපි පුංචි කාලේ මේ වගේ නිතරම ලෙඩ වෙන්නේ. දැන් ළමයි හැරි දුර්වලයි. දුර්වලයි? අපි පුංචි කාලේ කුරුළුන්ගේ තිබුණාද? නෑ. ඒ හරයි. ඉන්ෆ්ලුවෙන්සා උන. නෑ. දැන් ළමයි දුර්වල නෑ. හැබැයි ලෙඩ රෝග ඇති කරන විෂ බීජ නම් දරුණු වෙලා. මේ බලන්න. එතකොට ඒ නිසා ලබා දෙන ආරක්ෂාවත් ශක්තිමත් වෙන්න ඕනේ. වැඩි දියුණු කර ලයිෆ් බෝයි. ලෙඩ රෝග 10කට හේතු වන විෂ බීජ වලින් ආරක්ෂාවක්. වැඩි දියුණු කර නව ලයිෆ් බෝයි. දැන් ලයිෆ් බෝයි ඩබල් කටේ රුපියල් 80කට මිලදීගෙන රුපියල් 10ක් ඉතිරි කර ගන්න. අනුශාකි මේ දවස්වල මොනවද ඔබගේ අනිකුත් වැඩ කටයුතු?
මේ දාස්වල ඉතින් කලාව ගත්තම ඉතින් රූගත කිරීම වල තමයි සහභාගී වෙන්නේ. ඉතින් අලුතෙන්ම මම මේ රංගසේනාරත්න ගලුත්ම ෆිල්ම් එකේ රූගත කිරීම වල සහභාගී වුණා. නෝනේ මගේ සුදුනෝනේ. ඒ වගේම සුමිත් ගල්හිණගේ මහා බ්‍රහ්ම ෆිල්ම් එකේ රූගත කිරීම වල සහභාගී වුණා. ඒ වගේම සමන් කුමාරල්ලීනගේ අයගේ සදසාවි රූගත කිරීම වලට සහභාගී වුණා. ඉතින් රූගත කිරීම වලට අමතර ඉතින් දැන් රිදි රැක් සඳහා රිහර්සල්ස් වෙනවා. ඊට පස්සේ කුවේත් නර්තන ප්‍රසංගය සඳහා ඉතින් නර්තන ප්‍රසංග තියෙනවා. ඒවට සහභාගී වෙනවා. ඉතින් සංගීත ප්‍රසංග තියෙනවා. ඒවට සහභාගී වෙනවා. මම හිතන්නේ අපි ඉතින් කලාව නිසා කලාවට තියෙන ආදරේ නිසා ඉතින් අපිට පුළුවන් හැම වෙලාවෙම ඒ කියන්නේ උත්සව මම හිතන්නේ මොන්ඩිසෝරි උත්සව තියෙනවා. ඉතින් ඒවට සහභාගී වෙනවා. ඒක කුංචි ළමයි එක කාලෙకి වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් රංගනේ නර්තනේ වගේ හැම කෙනාත් එක්කම ඉතින් ආදරණීයෝගී වෙන කාලයක් කියලා කියන්න ඕනේ මේ කාලේ. රණියේ අපේ කලා ජීවිතේක හොඳ මේ දාසල මොනවාගේ වැඩ කටයුතු වලට දායක වෙන්නේ මේ දාසලනේ ආරම් මගේ චිත්‍රපටියක් පෙන්වනවා සාර්ථක ලෙස දෝ මේ මේ දිරගත වෙනවා රජහොරු කියන චිත්‍රපටි රංජන් අර්ජුන් කමල්නාත් බුද්ධික ජයරත්න හිමාලි සිරිවර්ධන මේ විනෝදාත්මක චිත්‍රපටියක් ඒකම රොයිද සිල්වා මාත්මයාගේ රූපගත කිරීම නිම කළා මේ සිහින ලොවක් සොයා කියන චිත්‍රපටි ඒකේ භාගයක් මම ඇමරිකාවේ රූපගත කළේ උදේකාන්ත මාත්මයාගේ කොස්තාපල් පුණ්‍යසෝම එතකොට නිශාන්ත දාල්විස් මාත්මයාගේ රජානෝ තව චිත්‍රපටි දෙකක් නම මතකත් නැහැ ඉතින් මගේ සංගීත දිවියට අමතරව කරන දේවල් තමයි ඉතින් මං හිතන්නේ ලංකාවට වැඩිය ඒ රටවල මේ නත්තල් සමරනවාදී කිව්වා වගේම ඇඳරි නීති වගේ දැන් මොකද රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්න බෑ ඒවටත් තැන් තියෙනවා නේද ගාමින් මාත්‍ය ඉතින් මේ රතිඤ්ඤා කරලක්වත් පත්තු වෙන දැන් අපේ රටේ ඇහිල්ලක් බැහිල්ලක් නැතුව හිටපු ගම අපි සංගීත වලට ගිහිල්ලා මෙහෙම දැන් බලන් ඉන්නවා අපේ ටර්න් එක එනකන් හිටපු ගම දැන් කවුරු හරි කතා කරන්න ගන්නවානේ කොහෙන් එනවද කොහාට ගිහිල්ලා වැටෙනවද නැ කාර් රස්සෙන් යනවා කාර් රුඩින් යනවා මිනිස්සු මෙහෙම බලනවා ඉතින් හරිම සන්තෝෂ අපේ ලංකාවේ විදියට කියන්නේ මෙහෙම පත්තු කරන්න යනවා කියලා හිටපු ගම මේ කකුල් දෙක අස්සේ මාරි ගත්තලා තියෙන ඉතින් ඒ පිටිපස්සෙන් දාන එතකොට 31 වෙනිදාර බලන්නේ කවුද පාර පනින්නේ මොකොත් බලන්නේ මේ පැත්තේ කඩේකින් අරිනව අර පැත්තේ ස්ටෝ දාසම් මං 31st night එකට සිංගල්ල ගෙදර එන ගමන් ජනේල් දෙකම ඇරලා තිබ්බේ වැන්නේ මෙහෙන් ආස්කුණ්ඩක් කියලා මෙහෙන් ගියා ප්‍රොමිස් ඔයා පිළිගන්නේ හොඳ වෙලාවට මේ වීදුර ඇරලා තිබ්බේ නැත්නම් මගේ ළඟ පුපුරන්නේ ඔක ආස්කුණ්ඩුවක් නැත්නම් රොණේ තරගෙන යන්නේ නැත්නම් මාවත් අරගෙන යන්නේ ඇත්තටම ඕක අමතරක වියදම නේද ගාමිණී ෆොන්සේක මාත්මයානේ ඕක ඇත්තටම ඉතින් සමරන්නේ ඉතින් නිලා කෝරක් ඔය වගේ මේවා කරනවා තමයි නමුත් ඒ වියදම් කරන අර ගින්දර ගොඩල වියදම් කරන සල්ලි ඊට වඩා යම් කිසි දෙයක් කරන්න පුළුවන් දුප්පත් පවුලකට කන්න බොන්න දෙන්න පුළුවන් නේද අනිවාර්යෙන් ඔව් ඉතින් ඒ හින්දා මමත් මේ පාර එක නිලා කෝරයි වත්තු කරන්නේ එහෙම නැත්නම් අපිට යන්න කාල වේලාවත් ඇවිල්ලා තියෙනවා ඔව් අපරාධ මොන කරන්නද ගොඩක් දේවල් නැස්සල ගැන කතා කරා ආදර්ශමත් කතා ඇහුවා ගොඩක් ස්තුති අපි දන්න ඔබ හැමෝම ඉතාමත් කාර්යබහුලයි අද දවසේදී දෙන ත්‍රිපාඨීත් නැහැර වැඩසටහන ආලෝකමත් කරන්නට පැමිණියට ගොඩක් ස්තුති ඔබ සැමට ලබන්නව නැත්ල සුභම සුභ නැත්ල කියලා ප්‍රාර්ථනා කරනවා මමත් නිහාර ඔබතුමියටත් ඒ වගේම ඉන්න අපේ අයටත් අපේ කාර්මික කණ්ඩායමටත් ලංකාවේ ඉන්න අපේ ජනතාවටත් ඒ විශේෂයෙන්ම අපේ ප්‍රේක්ෂකයන්ට අපිට ආදරේ කට්ටි ඉන්නවනේ ඉතින් ඒ අයටත් මම මේ ලබන්නා මේ සාම කුමරුගේ උපන්දිනය සමරන්න ඇත්තටම මම ඔබ සැමට සුභ සුභ නත්තලක් වේවා ඒ වගේම ලබන්නා වූ 2014 කිරියම් පැණියෙන් නිකම් පැණියෙන් නෙමෙයි කිතුල් පැණියෙන් ඉදිරියව කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඉතින් ලබන සතියේ අපි මේ වෙලාවටම හැමෙමු. ඔබ සැමට ලබන්නා වූ නතුල සුභම සුභ නතුලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Merry Christmas. Bye.
අහසට පොළව ගැටේ හරු එළියේ සිවසුදුපෙනේ හදින් ලොව පිබි දෙනවා නත්තල දොර ළඟහිරහෙනවා ගල්හලකට අරුවක් යනවා අහසට පොළව ගැටේ අහසට පොළව ගැටේ Feliz Navidad.